සත්ව ලෝකයේ බොහෝ සත්වයින් ඉතා ශක්තිවන්තයින් බව හැමෝම දන්නවා. තරබාරු පෙනුමක් ඇති සත්වයින්ද ඉතා ශක්තිමන්ත්. ඒ වගේම විශ්වාස කරන්න කාය වර්ධනය කරන කෙනෙකුගේ වගේ මස්පිඩු වර්ධනය වූ සත්වයින්ද සිටිනවා. මේ වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එන්නේ කැමරාවක පටිගත වූ ලෝ මස්පිඩු බහුලම සත්වයින් කිහිප දෙනෙක්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනු වෙබ්බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. පිට්බුල් යනු ඉතා රෞද්‍ර බිහිසුණු සුනක විශේෂයක් බව කාතරත් ප්‍රසිද්ධයි. එම පෙනුම මේ සුනකයින්ට ඇත්තටම ගැලපෙනවාද කියන එක නම් ප්‍රශ්නයක්. මොකද පිට්බුල් සුනකයින් අතරින් බහුතරය ඉතා සුරතල් බවකින් යුක්තයි. ඒ වගේම ඉතා දරුණු ගති ලක්ෂණ පෙන්වන දුටු ගමන් පනේපා කියා දුවන්නට හිතෙන විදියේ මෙවැනි පිට්බුල් සුනකයින්ද සිටිනවා. බලන්න මේ පිට්බුල් සුනකයාගේ ගෙල ප්‍රදේශයේ මස්පිඩු නිරායවිත් තිබෙන හැටි. මේ සත්වයාගේ ගෙල ප්‍රදේශයේ බොහෝ අයගේ බයිසෙප්ස් වලට වඩා ඝනකමයි. එම ඉතා ශක්තිවන්ත පෙනුමට ඕනෑම කෙනෙකුත් ඇතිගන්වන්නට පුළුවන්. මොහු පිටස්තරයින්ට රෞද්‍ර බවක් පෙන්වුවාට පෞලිය අයාසල හැසිරෙන්නේ කීකරු හුරතල් සුනකයෙකු ලෙසයි. නමුත් මස්පිඩු වලින් සමන්විත ශක්තිමත් සිරුර දකින විට එම සත්වයාගේ වැළඳ ගැනීමකින් පවා වේදනාවක් ඇති වෙනු ඇති බව ඔබට හිතෙන්නට ඇති. චිම්පන්සීන් සහ මිනිසුන් අතර බැලූ බැල්මට බොහෝ සමානකම් තිබෙනවා. ඒ වගේම චිම්පන්සීන්ගේ DNA මිනිසුන්නා 98%ක් සැසඳෙනවා. ඔබ දන්නවා ඇති චිම්පන්සීන් යනු මිනිසුන් වගේ උපකරණ භාවිතා කිරීමට හැකියාවක් ඇති අතලොස්සක් තරම් වූ සත්වයින් අතරින් එකෙන්. නමුත් පේන විදියට චිම්පන්සීන් අතරින් එක් චිම්පන්සියෙක් නම් දඩයම් උපකරණවලට වඩා වැඩි යමක් භාවිතා කර තිබෙනවා වගේ. මොකද මේ චිම්පන්සියාගේ සිරුර මස්පිඩු වලින් පිරී තිබෙනවා. හරියට ජිම් ගිහින් ඩම්බල් ඔසවපු කෙනෙකු වගේ. කුමක්කෝ හේතුවකට එම සත්වයාගේ සිරුරේ රෝම සියල්ලම හැලී ගොස් තිබෙනවා. බලන්න ඔහු කායවර්ධන තරගාවලියකට උනත් සහභාගී කළ හැකි තත්ත්වයක පසු වෙනවා නේද? මස්පිඩු වලින් සමන්විත සත්වයින් ගැන කතා කරනකොට උරා කියන සත්වයා මතකයටවත් නැගෙන්නේ නැහැ නේද? මොකද උරා කියපු ගමන් සිතේ ඇඳෙන්නේ කලගෙඩියක් වගේ පිම්බුණු උදරයක් සහ විශාල තෙල් තට්ටුවකින් සමන්විත අලස සත්වයෙක්. නමුත් කොරියානු ජාතික විද්‍යාඥයින් පිරිසක්ගේ කණපිට ගැසීමට සමත් වී තිබෙනවා. මේ ඔබ දකින්නේ ඔවුන් විසින් ජානවිකරණය කරමින් සෑදූ ජිම් ගිහිපු උරෙකුගේ පෙනුමක් ඇති මස්පිඩු බහුල ඌරු විශේෂයන්. මේ ඩබල් මසල් පිග් කියන ඌරු විශේෂය නිර්මාණය කිරීමට ඔවුන් සමත් වී තිබෙන්නේ මයෝස්ටැටින් කියන ජානයේ විකරණයට ලක් කිරීම මගින්. එම විශේෂ ජානයේ තමයි මස්පිඩු සෛලවල වර්ධනය සීමා කිරීමට කටයුතු කරන්නේ. එම විද්‍යාඥයින් මේ ඌරු විශේෂය නිර්මාණය කරේ පවතින ආහාර හිඟයට පිළියමක් වශයෙන් එක් ඌරෙකුගෙන් වැඩි මස් ප්‍රමාණයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන්. බෙලුගා වේල් මත්සීන් කියපු ගමන් කෙනෙකුගේ හිතේ ඇඳෙන්නේ ඕනෑම කෙනෙකුට සුරතල් කිරීමට හිතෙන විදියේ ඉතා මුදු ශරීරයක් සහ මුදු හිසක් සහිත තල්මස් විශේෂයන්. මොකද ඔවුන් තම විනෝදය පිණිස මින්මැදුරුවල කුඩා දරුවන් සමග සෙල්ලම් කිරීමට පවා කටයුතු කරනවා. බෙලුගා වේල් මත්සීන් සතුව සාමාන්‍යයෙන් සුරතල් පිරිපුන් පෙනුමක් තිබුණත් එක් බෙලුගා වේල් මත්සේකු නම් හරේට ජිම් ගිහින් නැගහදාගෙන වගේ මස්පිඩු වලින් සමන්විතයි. මේ බෙලුගා වේල් තල්මසාව කැමරාවට හසු කරගෙන තිබුණේ කැනඩාවේ තල්මස් නරඹන්නෙක් විසින්. ඔහු තම ජීවිත කාලය තුළ බෙලුගා වේල් සත්වයින් දහස් ගණනකගේ ඡායාරූප සහ වීඩියෝ ලබාගෙන තිබුණත් සික්ස් පැක් එකක් සහිත මේ තල්මසා දකින්නට ලැබීමෙන් පුදුමයට පත් වුණා. ඔහු ගැහැණු සත්වයෙකු වසල දැවටමින් සිටින අතරතුර තමයි කැමරාකරු වෙත සික්ස් පැක් එක දැර්සණය කර තිබුණේ. ඔවුනුත් හරියට මිනිසුන් වගේ නේද? මේ වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එන සත්වයින් අතරින් වඩාත් ශක්තිවන්තම සහ බලවන්තම සත්වයා ඇෆ්‍රිකන් බුෂ් එලිෆන්ට් ලෙස හඳුන්වන්නට පුළුවන්. බාහිරින් පෙනෙන රැලිවැටනු සමට සහ බෝලයක් වගේ පිම්බුණු සිරුරට රැවටෙන්නට එපා. මොකද එම රැලිවැටනු ඝන සමට යටින් අතිශය ශක්තිමත් මහා බලසම්පන්න ඝන මාංශපේශී සමුදායක් පවතිනවා. ඔබ දන්නවද ඔවුන්ගේ හොඬවැල සෑදී තිබෙන්නේ මස්පිඩු 40,000ක පමණ එකතුවකින්. එම නිසා එය අතිශය ශක්තිමත් වෙන අතර ඔවුන්ට ඉතා ප්‍රයෝජනවත් අංගයක් වෙනවා. හින් රාත්තල් 400කට වඩා වැඩි බරක් පහසුවෙන් ඔසවන්නට පුළුවන්. හොඳින් බැලුවොත් හොඬවැල කෙළවරේ ඇඟිලි දෙකක් වැනි කුඩා කොටස් දෙකක් තිබෙන බව ඔබට පෙනේවි. ඊට ස්තුතිවන්ත වෙන්න ඉතා කුඩා සුමට දේවල් පහසුවෙන් හසුරවන්නට පුළුවන්.
ජිරාෆ් සත්වයින් ශරීර ප්‍රමාණයෙන් ඉතා උස යෝධීන් වුණත් මිනිසුන් නොවුන සලකන්නේ ඉතා මිත්‍රශීලී අහිංසක සත්ව විශේෂයක් ලෙසයි. උස් ශාකවල දලුකොළ කඩා කන මෙම යෝධීන් අතර සිටින ඇතමුන් නම් කාය වර්ධනයේ නිරත වෙනවාදෝ යන සැකයක් ඇති වෙනවා. මොකද ඔවුන්ගේ මස්පිඩු හොඳින් කැපී පේනවා. මතක තියාගන්න ජිරාෆ් සත්වයින් යනු මිහිමත වෙසෙන ශක්තිමත්ම ජීවියෙන්. ඔවුන්ට සත්වයින් සියල්ලම වගේ දිගු ශක්තිමත් කකුල් වලින් පාගා බරපතල තුවාල සිදු කරන්නට පුළුවන්. සිංහයින් පවා ජිරාෆ් සත්වයින්ගේ පාපහරවල් හමුවේ බරපතල තුවාල ලබා පලා යනවා. ජිරාෆ් සත්වයින් අතරින් මේ ජිරාෆ් සත්වයා මස්පිඩු වලින් බහුල සත්වයෙකු බව ඔබට පේනවා ඇති. ඔහුට තමන්ගේ ඉදිරියට එන ඕනෑම සතෙකු පාපහරක් ගසා විසිකර දමන එක එතරම් අපහසු දෙයක් නොවෙයි. සිංහයා කැලේ රජා වුණත් ඔවුන්ද බිරිඳ හමුවේ දන නමනවා. ඒ තම බිරිඳ නිසාම පමණක් නොවෙයි. බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට සිංහ දේනුව තමයි වැඩිපුරම දඩයම් කරන්නේ. මොකද ඔවුන් ඉතා නපුරු ස්වභාවයකින් යුක්තයි. මේ ඔබ දකින විශේෂිත සිංහ දේනුව වගේ බොහෝ සිංහ ගැහණු සත්වයින් ඉතා ශක්තිමත් අතර මස්පිඩු පිටතට වඩාත් හොඳින් කැපී පේනවා. ඔවුන් මෙලෙස තේජවන්ත ලීලාවෙන් නැවදින විට අවට සිරින සත්වයින් බියෙන් දුවගොස් සැඟ වෙනවා. බලන්න මෙම සිංහ දේනුව දෙස. නිදා සිටින ඇයව හැරපු එකට දැඩි ලෙස ප්‍රකෝප වී කේසර සිංහයෙකුට පහර දීමට සැරසුණු හැටි ඔබට පේනවා ඇති. කැංගුරු සත්වයින් යනු තම පැටවුන් කුසේ වූ මල්ලක දමා රැගෙන යන ඉතා සුරතල් සත්ව විශේෂයක් වශයෙන් තමයි බොහෝ දෙනෙක් සිතා සිටියේ. නමුත් දැන් සමාජ ජාල මාධ්‍ය විසින් කැංගුරු සත්වයින්ගේ සැබෑ ස්වභාවය ලෝකයට හෙළිදරව් කර තිබෙනවා. පේන විදියට ඔවුන් ඉතා සැරපරුෂ ආඩම්බරකාරයින්. එපමණක් නොවෙයි ඔවුන් ඉතා ශක්තිවන්තයින් ද වෙනවා. ඔවුන් සතු ප්‍රධානම අවියනම් බොක්සින් ගසනවා වගේ සතුරාට පහර දීමයි. මේ ඔබ දකින කැංගරු සත්වයන් නම් සැමට වඩා කැපී පෙනෙන මස්පිඩු බහුල ශක්තිමත් පෙනුමකින් යුක්තයි. බලන්නේම කැංගරු සත්වයා මිනිසෙකු හමුවට ඇවිත් තම මස්පිඩු විදහා දක්වන හැටි. මේ ශක්තිමත් අතකින් නෙල්ල කරන පහරකින් මිනිසෙකු සිහිසුන් වී බිමැද වැටෙන්නට පවා පුළුවන් නේද? මස්පිඩු සහිත සත්වයින් ගැන කතා කරනකොට බෙල්ජියම් බ්ලූ ලෙස හඳුන්වන මේ ගව විශේෂය ගැන කතා නොකරම බෑ. ඉහත ගී ඩබල් මසල් ඩූර විශේෂය නිර්මාණය කර තිබෙන්නේ ජානවිකරණයකින් වුණත් මේ සත්වයින් නම් බිහි කර තිබෙන්නේ ක්‍රොස් බ්‍රීඩින් කියන සාම්ප්‍රදායික ක්‍රමවේදයකට. ඒ කෙසේ වෙතත් මේ සත්වයින් දෙදෙනාගේම මස්පිඩු අසාමාන්‍ය ලෙස වර්ධනය වී තිබෙන්නේ මයෝස්ටැටින් කියන ජානයේ නිෂේධනය වී පවතින නිසයි. එම ජානයේ විසින් තමයි මාංශපේශි පටකවල වර්ධනය සීමා කිරීමට කටයුතු කරන්නේ. ඉතින් එම නිසා මාංශපේශියක් උඩ තවත් මාංශපේශියක් වර්ධනය වීමට සලස්සනවා. එම ජානයේ ක්‍රියාකාරීත්වය තහනම් කර ඇති නිසා අභ්‍යන්තරික මේදය විශාල ලෙස අවම වී පවතිනවා. ඔබ නොදකපු මෙවැනි වටිනා දේවල් දැක ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබ්බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.